අද අපේ ඇල්තිහ. අදඋදේ අපට අර්ලිය ගහ පැත්තෙන් ලැබුණු අලුත් මාරංචය තමයි. එතන රැස්සලයින්න අපේ සෞදර සෞදරයන්ට තකදාන්න රතුන ූල්කාරයෙක් බැහලයිඉන්න වා කියලා. රතුනල්කාරය පොලිස්කාරෙක්. පොඩිපොඩි පොලිස්ක්්ෂ බැච්ච් ටික් එකං ඇවිල්ලා. අතපයහටම හිට දික්කර කර මිනි ඇතන ලොකු වැඩක් කරන්න. ද කියලා ඉතින් ඒ සෞදරයෝ කතා කරලා කිව්වා මේ කරණා කරලා පුළුවන්නම් එලිය කට්ටිට කියන්න මොකද මේගොල්ලු තවමත් උත්සා කරන්නේ මේ මිනිස්සුන්ගේ විරෝධය නිකං නීති විරෝධී එකක් එහමනැත්නං ඒක නිකං පිස්සංගේ වැඩක් විදියට අර්ථගන්නනොල කොහොමහරි මේක කඩාකප්පල් කරන්න තැන් පිරිත් දැම්මන ඔන්න තැන් දේශසාාභිමානී ගීත දාලතියන දේසා බිමානය කාට කියන්නඉති මේක අපිට කියන්න තියෙන දේ තමයි ඔය පොලිස් තකට එහැන්ගේ තවද්‍යයක්ත්තියනවා තමයි රජපක්ෂල මේ රටේ මේ රටේ බිහි කලේ දේශපාලන තක්කඩියෝ විතරක් නෙමේ උ බිහි කලා මේ රටේ ඥාන සොම්බිස් එතා අපේ හැඳින් මේකට අ ඥානගේ රතුනු උල් බඳින සොම්බිස් සොම්බිස් කියලා කියන්නේ මන්තරකාරයක් විසින් පන පිහිටවුණු ලැබු මලමිනි ඒවා නිගං ප්‍රබද්ධ කතා කෝමරි සොම්බිස් කියන්නේ ඒ අර්තිෙන් සොම් ගැන චිත්‍රපටි ගොඩක් තියෙනවා කැන්නේ බටහිර නිර්මාණය වෙච්ච තියකලු එක සාහිත්‍යයක් විදිහයට ගෙනිය නවා දැන් අපිට මේ හැඳින්වීම මෙතන කරන්න වෙන්න මේකය බලන මේ රතුනූල් බැඳල ඉන්න පොලිස්කාරය මේකා මේ උසස් කිය තත්ත්වය පොලිස්කාරයෙක් වුණට මනසිං ඉතාම පහත් එකෙනේ මේ මේ රතුනූල් බැඳගෙන දගලන්න න්න නැත්තම් මේ රතුනූල් බැඳීමෙන් තවත් එකක් සංඥා කරනවා එතමයි ඥාන සොම්බිස් කියන එක වගේම රාජපක්ෂ සොම්බිස් රාජපක්ෂලා නිර්මාණය කළා එලියේ තක්කඩි වගේම මේ පොලිසි හමුදාව ඇතුළෙ තමන්ට හිතවත් තක්කඩින්ව දැගලතින්වන හමුදාවේ ප්‍රධානය මිනිහත් ගැටගහග නී යෝක ය ඕක ගැටගහගත්තාම රියටර ඇතින සොම්බිස්ලා ගිල්ල තවයකික්ව තව මනුසෙක්ව හපපු ගමන් යත් සොම්බි කෙනෙක් කෙනවා. එහෙම රැකිවලලා චි පටලිොත් එහෙමන රැකිවුලලා ගිහිල්ල මෙම බෙල්ලට ද් දෙක ගහපු ගමන් එත නිදම් යත් රැකිවුලික් වෙනවා. අන්නේ වගේ. එහෙම ඥාන සොම්බීස්. රාජපක්ෂ සොම්බිස් නිර්මාණය කර මේක ඇතුළේ මොකද තමන්ගේ ආරක්ෂාවට අන්න එහෙම නිර්මාණ වෙච්ච එක එක්තමවය උදයවෙල්ලා මේ එතන ඉන්න තරන්න තරුණයන්ම සහපය සෞදර සෞදරය බාය කරන්න උත්හරවා කියල කියන්නේ. ඇතරම මේ වගේ පිරිමේ පිරිි ගනමසක්න මේ කියන්නේ. බදත් කිසි පෞරුෂයක් නෑ ගෙල්ලොල හෙම යම් ඇති හෙන්න්න දීන විදියට. එලියට බැසාහම පරට බැසානයම කෙලින් හිටගෙන අ පොලිස් පොඩ්ඩංව හට මේ ට කරකරනයා එන්න පොරොල් වගේ ලජ්ජා සහගතය මේ කලා ගොඩක් වැරදි කල් ඇති එතට යම් කිසි නීති ගරුකා ආණඩුවකින් නීති ගරුක මහජන අධිකාරණයකට පමුණ ෝලා මේ මගේ උන්ගේ කැක්ටුව හොයන් නොන මුනෝද කරලා තියෙන දේවල් කියලා මගේ න පොරකනුත් කර ඇති හොඳටම ඔය රජ පක්ෂලට සෙප්ෙන ඔුන්ගේ තියන ොදම ශේෂක්වය තමයි ඇන විශේෂනය තමයි හොරු අ්‍ය වායම හොරු කොහේ හරි මොනහරි හොකං කල්ලම තියනවා තවත් හොරකං කරන්නයි කරපු හොරකං වහගන්න තමයි ඔය සැට්පෙන්නේ ඉති දේශා බිමානයේ බෞද්ධාගමයි සිවරයි පන්සලයි ඕටික තමයි මාවට තියාගෙනඉන්නේ ඔබ දන්න කොළොන් කාලකන්නේ උත්ඒ වගේකිත් තමයි වගේ නිග. මෙලෝදයක් නො දන්න නූගත් අමන මැරයෝ තමයි මේ කණ්ඩායමට හු ගක්ෂටලලා ඉන්නේ සිවුරදදාගන තින්නඔය වගේඋු පිරිසක් හුන්ට අපි ැන ඒලෝ පෙට් ල කේලා කහපාට සුරතුුන්. ඉති මේ ඔක්කොම ඥාන සොම්බිස් මේ ඔොක්කොම එකමගැන්සියක්. ඒක ඔබ මේ විඩියෝවිෙන් තේරු ගන්න්නවනු මේ හදිසය ඔබට පනවිේ දන්වන්න කරපු විඩියෝ ඇතුළෙ අපි උත්සා කරනවා ඔබට දැම්කිසි විදික මේ රාජ පක්ස සොම්බී. ි පක්ෂලගේ මේ ඇවිදින මළමනි ගැ යම්කි විදිියක අවබෝධයක් ලබා දෙන්න. එහහින්ද ඔබ මේ වගේ ඇවිදි මළමනිවලට සොම්බිස් ලට බයිවි්්‍ය පා හැබැයි ගැටුම් ඇති කරගන්නේ නැතුව මේ අරගලය ඉතාම නිවැරදි නිවැරදි තැනට අපි ගෙනියන් නෝන අවසානය අපි මේ අරගලය නිමා කරන්නේ මුව අරලිය ගහැන් වෙතරක් නම සියල්ලුම මහජනායතනවලින් නිරපාදමලා එක අපට කරන්න පුුවන්. ඒර අපිඒ එක හරිවිදියට කරමු.